තෙරුවන් සරණ ඒක වැදගත් අවබෝධයක් ලබාගත යුතු කාරණයක්. ඒ මොකද බෞද්ධෝ වශයෙන් බෞද්ධයන් පමණන්නේ සමහර අබෞද්ධයන් පමණ හරියට කැමති භාවනා කරන්නේ. එතකොට භාවනා කරන්න වේලාව තමයි නැත්තේ කියලා හැමෝම කියනවා. එක මහත්මියෙක් මට දැන් අවුරුදු 40කට ආගෙසර ලියලවනවා අපි ඇසුරු කළ මහත්මේ ස්වාමින් වහන්සේ අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. එහෙත් ධර්මයෙන් නොහැසිරෙන වෙලාවක් නැහැ කියලා. තේරුණානේ? ධර්මයෙන් නොහැසිරෙන වෙලාවක් නැහැ මේ මාත්‍ය. කොහොමද ඒක වෙන්නේ? තමන් අවදි වූ තැන් සිට නිින්දට යන තුරු ධර්මානුකූලව සිත පුරුදු කරනවා. සිත පුරුදු කරනවා. ඒකට මේ වෙලාව නියමයක් හෝ තැන නියමයක් නැහැ. වැඩ කටයුතු නියමයක් නැහැ. ටොයිලට් එකට ගියත් පුළුවන්. දාන කොටක් පුළුවන්. ආරගණිද්දිත් පුළුවන්. ගමන් බිමන් යද්දිත් පුළුවන්. වාහන පදවද්දිත් පුළුවන්. හැම තැනකදීම කුඹුල් කොටද්දිත් පුළුවන්. ගොයන් කපද්දිත් පුළුවන්. වෙලඳාම කරද්දිත් පුළුවන්. හිත පුරුදු කිරීමෙන් භාවනා හැම වෙලාවෙම කරන්න පුළුවන්. ඒකට තමන් ගැළපෙන මානසිකාර පුරුදු කරගන්නවා. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව. දැන් බොහෝ සෙයින් සමාජයක් එක්ක ජීවත් වෙන අයට හරියට ගැටුම් ඇතිවෙන ඇති වෙන්නේ මෛත්‍රී මදි නිසා. ඉතින් ඒක නිසා වඩාත්ම ප්‍රයෝජන වෙනවා තමන්ටත් අනිත්‍යයටත් හිතසුව පිණිස මේ මෛත්‍රී පුරුදු කිරීම. ඒකට වෙලාව නියම නැහැ. වෙලාව නියම නැහැ. දැන් අපි බොහෝ සෙයින් කීප දෙනෙකුට උපදෙස් දීලා පුදුම විදිහ අනුසස් ලැබිලා තියෙනවා. ඒකම ජය ගන්න බැරි නඩු වලින් පවා ජය අරගෙන තියෙනවා. මෛත්‍රී බලයෙන්. ඒ කියන්නේ දවස පුරාම තමන් හිත පුරුදු කරන යම් කිසි අරමුණක. දැන් සමාජයට මම සමාජායට මේ එකින් එකට හිතන්න පුරුදු කරන්නේ නැති නිසා මම කියනවා කරණී මෙත්ත සූත්‍රයේ දවසට අඩු ගාණි 21 වරක් හිතින් කියවන්නේ. අඩු ගාණි. එක්තරා මහත්මයෙක්, තරුණ මහත්මයෙක් යාට හරියට සතුරු උපද්දරව. ඉතින් මංගෙන් ඇවිල්ලා උපදෙස් දෙල්ලා මේක අවුරුදු 7-8කට ඉස්සර 2002 වසරේ පෙබරවාරි මාසේ. මං කිව්වා මහත්මයා මෙන්න මේ වැඩේ කරන්න. මහත්මයාට ඉතින් එක තැනක වාඩිලා කරන්න වෙලාවක් නැහැ. කරණී මෙත්ත සූත්‍රයේ 16-21 වරක් අවධූතයන් සිට නින්දට යනතර ලැබෙන වෙලාවේ කරන්න. ඇඟිලි ගණන් කරලා ගණන් කරගන්න පුළුවන්. මුලින් ඉතින් හිත හිතා කියන්න වෙනවා. පස්සේ හිතට ගලාගෙන පුරුදු වුණා. ඉතින් ඒක හිතට ගත්තයි මහත්මයා මාස ගණනාවකින් පස්සේ මට නැවත ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ මට 21 වර නෙමෙයි 100 වරට වඩා පුළුවන් වුණා දවසකට කියවන්නේ. ඒකෙන් මට පුදුම ආනිසංස දැම්ම ලැබිලා තියෙනවා. මගේ සතුරුකම් කරපොය මගේ පාමුලට ඇවිල්ලා මගේ සමාව ගන්නවා. ඒ වගේ මගේ වැඩට බාධා කරපොය නිසා දැන් මගේ වැඩ කටයුතු සාර්ථකව ගෙනියනවා. ඊළඟට මම ප්‍රාදේශීය මන්ත්‍රීතුරයටත් පත් කරන්න ඕන ඒගොල්ලොගේ උනන්දු වෙයි. දැන් මගේ සීල වැඩ සාර්ථක වුණා මම මේ කටයුත්ත නවත්තන්නෙම නෑ කිව්වා. මේක තමයි නියම ඥානවන්තකම. යම් කිසි ප්‍රයෝජනයක් ලැබුණා නම් ඒක දිගට ප්‍රයෝජන ගන්නද? තව එක මහත්මියෙක් විශාල මේ ලෙක්චර් කෙනෙක් පොලිසි අභ්‍යාස විද්‍යාලේ මේ හරියම පිරිසුදුව පන්සිල් රැකෙන මහත්තයෙක්. නමුත් කාගේ හරි බොරු පැමිණිල්ලකට එයාගේ රැකියාව හොසි වුණා. ඉතින් මා මොන ගෙහෙච්ච වෙලාවකේ මහත්තයයි මතිනියයි කියන අනේ ස්වාමීන් අපේ මහත්තයාට බොහොම අපහසුයක් දැන් තියෙන්නේ. මේකට පිළියමක් උපදේශයක් ලැබේවා. ඊපස්සේ මම මේ උපදේශය දුන්න මහත්මලාට මේ භවනා කරන්න කියලා කාලේ වෙන් කරගන්න බැරි නිසා දවස පුරාම ලැබෙන වෙලාවක මේ කරණීය සූත්‍රය ඉතින් කියවන්න. වැඩි කල් ගියේ නැහැ. නැවත මාමුණ ගිහලා කිව්වා අනේ ස්වාමීන් මේක සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මට වැඩ තහනම් කාලෙත් යටුත් ලැබුණා. මගේ උසස් අනතුරුත් උසස් ලැබුණා. දැන් බොහොම ලස්සනට යා උසස් තැනක වැඩ වෙනවා. තවත් මේ වාගේ මහත්මයෙක් ඒ විදිහටම කරණීය මෙත්ත සූත්‍රයේ උපදේශය අනුරයදාවල් වඩලා දිනන්න බැරි නඩුවකින් ජයගත්තා. මට ලැබුණා අනේ ස්වාමීනි මම ඒකෙන් ජයගත්තේ මේ මෛත්‍රී බලය නිසා. තවත් මහත්මයෙක් ඕපාත පැත්තේ හේත් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී බලය පුරුදු කිරීම නිසා මම නඩුවකින් ජයගත්තා කියලා. ඔය වාගේ කීප දිනකට මම දීලා තිබුණා. ඒ කියන්නේ අද කාලේ දැන් මේ බොහෝසෙන් සිතට වේදනාකාරී දේවල් ලැබෙන්නේ නම් අතීත භව සංසාරවල අපාතින් සිද්ධ වෙච්චි දේශ මූල කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම, අකුසල කර්ම නිසා. ඒ වාගේ යටපත් වීමේ තියෙන එකම පිළියම තමයි මෛත්‍රී බලයේ පුරුදු කිරීම. ඒක නිසා මෛත්‍රී භාවනාව, එහෙම නැත්නම් කැමැතිනම් බුදු ගුණ භාවනාව, කැමැතිනම් කායගත සති ද්වත්ින් සාකාර භාවනාව මේවා පුරුදු කරගන්න පුළුවන්. ඒවා පුරුදු කරගත්තාම දාස පුරාම තමන්ගේ වැඩ කරද්දිමත් ඒවා
මෙනෙහි කරන්න පුළුවන්. හිතට ගලාගෙන එනවා. දැන් අර ඉස්සර බුද්ධ වචනේ සඳහන් වෙන මේ කුරුණට කම්මාස ධම්ම නියම්ගමේ දැසගත් කම්කරෝපාව වතුර ගේන්න යන්නේ භාවනාවේ. දර කඩන්න යන්නේ භාවනාවේ. පලාන්නේ ලන්නේ යන්නේ උයන්නේ පියන්නේ මේ කොටන්නේ පලාන්නේ භාවනාවේ. ඉතින් වැඩ කරද්දී ඒක හේදෙනවා. ඒ විදිහට නිසා මේ භාවනා කිරීම සඳහා ඒ ධ්‍යාන වැඩීම නෙමෙයි. හැබැයි ධ්‍යාන වඩන්නත් අයියක් ලැබෙනවා මේ අනුශසක වශයෙන් ඉති පුරුදු කරගෙන ඉන්නකොට. යම් දවසක Tamande විවේක ලැබුණා නම් ධ්‍යාන භාවනාවක් වැඩුවොත් මේ අනුශසක පුරුදු කරගොබ එකනට ඉක්මනින් ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ නිසා අපේ සියලුම ජනතාවට අපි කරුණාවෙන් වටහා දෙන්නට ඕනේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා හිතන්න එපා. හැම වෙලාවෙම භාවනා කරන්න පුළුවන්. හැම රාජකාරියක් වලදී භාවනා කරන්න පුළුවන්. මේ අනුස්සති ක්‍රම තමන්ට ගැළපෙන පහසු සරල අනුස්සති ක්‍රමයක් පුරුදු කරගන්නවා.